ගරු ස්වාමීන් වහන්ස අපි හැමෝටම තරහ යනවා මේ තරහ යාම පාලනය කරගන්න ක්‍රමයක් නැද්ද මෙහෙමයි තරහව කියන කාරණේ ද්වේෂය කියන කාරණේ ව්‍යාපාදයේ කියන කාරණේ අපිව දුකට දාන මොහොම බලවත්ම අකුසල් මූලයක් තේරෙනවද ඒ බලවත්ම අකුසල් මූලය නිසා අපි නිරේතුරුවම දකින්න ඕනේ මම ඒකයි කිව්වේ ලෝකේ අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තින්නේ අපිට ලැබෙන්න තියෙන දේ තේරෙනවද ඒසක් කොතනකවත් අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ එනිසා අපිට ඔබට ස්වාම් පුරුෂයෙක් ලැබුණා නම් ඒ ස්වාම් පුරුෂයා ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාම් පුරුෂයෙක් ඔබට දරුවන් ලැබුණා නම් ඔබේ දරුවන් ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෝ ඔබට අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ අම්මා තාත්තා ඔබට ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තා කෙනෙක් ඔබට රැකියාවක් ලැබිලා තියෙනවා නම් ඔබට ඒ රැකියාව ලැබිලා තියෙන ඔබේ සංස්කාරයන්ට ගැළපෙන රැකියාවක් ඔබට යම් සමාජ තත්ත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ සමාජ තත්ත්වය ඔබට ඒ සංස්කාරයන්ට ගැළපෙන සමාජ තත්ත්වයක් එහෙනම් කොතනකවත් අපිට මෙතන වරදක් නැහැ කොතනකින්වත් අපිට වැරදක් වෙලා නැත්නම් සංස්කාරයන්ට අනුව සීල ලැබිලා තින්නේ අපි කොතෙන්දවත් ගැටෙන්න යන අවශ්‍යතාවය නැහැ අපි දකින්න ඕනේ අපිට යමෙක් කරවනවා නම් අපි සංසාරේ කාට හරි රොවලා ඇති අපිට යමෙක් බයිනවා නම් අපි සංසාරේ කාට හරි බයිනවා ඇති එහෙම කියලා අපි ඒක ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ මොකද ඒකේ හේතුව තමයි අපිට මේ ජීවිතේදී ලැබෙන සමහරව ඉන්න අය යانے යන තැන බැනුම් අහනවා තේරෙනවා ඒ යා පෙර ජීවිතේ යා වඩලා තියෙන දේ අපි තේරෙනවා ඒක සමහරව ඉන්න යانے යන තැන යාර ප්‍රසාදය ලැබෙනවා ඒ පෙර ජීවිතයා මෛත්‍රියෙන් යුතුව කටයුතු කළා දැන් අපිට පේනවා මේ සමාජයේ කොච්චරනම් ද්වේෂයෙන් කේන්තියෙන් කටයුතු කරන අය ඉන්නවා කියලා අපිට පේනවනේ කොච්චර යාගේ රැකියාවට වෙන්න පුළුවන් ව්‍යාපාරෙ වෙන්න පුළුවන් එයා ඉස්සරහට එන කෙනෙක්ව සතුටු කරන්න එයා කැමති නැහැ සෝ ඕන තරම් හිනාවකින් හරි සතුටු කරන්න පුළුවන් නමුත් එයා හිනාවකින්වත් තව කෙනෙක් සතුටු කරන්න කැමති ඉතින් එහෙමයි කී දහහක් සමාජයේ ඉන්නවා ඒතකොට එහෙමයි නෝන ගිය ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් එයාට හැම තැනින්ම පීඩාවන්මයි සකස් වෙන්නේ දකින දකින කෙනා එයාට ඔරොනෝ මිසක් කවුදක්වත් හිනා වෙන්නේ නැහැ එයාගේ අකුසල් විපාකේ आध्यात्मिक रूपया बाहिर रूपया विज्ञान एक ऐसा अकमति रूपया विज्ञान खाना अकमति शब्द विज्ञान पाश्य मनसा अकमति सितुविल्ला विज्ञान पाश्य मे पाश्य नित्यवाचन गेन्सा बुधरायन से දැක් කාය කියන තැන නවතින්න. ඇසු නාය කියන තැන නවතින්න. දැනු නාය කියන තැන නවතින්න. මට දැන් මෙතන ඉන්නකොට මට ඇහෙනවා මට පිටිපස්සෙන් මට කවුරු හරි බයිනවා. බයින කෙනාත් මට දැනෙනවා බයින වචනත් මට ඇහෙනවා. මං ඇසුනා කියන තැන නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? ඇසුනා කියන තැන නැවත්තා. මට රූපයක් දකින්න ඔය අකමැති රූපයක්. මම දැක්කා කියන තැන නැවතුණා. ප්‍රශ්නයක් වෙනවද? නැහැ. සිතුවිල්ලක් දැනෙනවා ඒ සිතුවිල්ල තරහකාරයක් පිළිබඳ නමුත් දැනුණා කියන තැනින් නවතිනවා ප්‍රශ්නයක් වෙනවද තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ තෘෂ්ණාවෙන් තෙත් කළොත් තමයි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කරා යන්නේ ඒ නිසා කේන්තියක් එන වෙලාවේදී අපි දැක්කා කියන තැනින් ඒක නවත්ත ගන්න දැනුණා කියන තැනින් නවත්තන්න ඇසුණායි කියන තැනින් නවත්තන්න දැන් ඊයේ ඔබතුමියට කේන්තියක් ආව නම් දැන් ඒ කේන්තිය තියෙනවද නැහැ දැන් ඒ කේන්තිය ගැන කල්පනා කරද්දී ඔබ හිතන්නේ අනේ අපරාධ මං කේන්ති ගත්තා කියලා එහෙනම් ඊයේ කේන්තිය ඔබට අයිති නැහැ නම් කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිණිස ඔබ පිටිපස්සේ තියෙනවා එහෙනම් ඔබේ මුළු ජීවිත කාලයම මේ දක්වා ඔබ කොච්චර කේන්ති ගන්නද කියලා ඔබ මොහොතක් හිතන්න ඒ කිසිම කේන්තියක් දැන් ඔබට අයිතිද නැහැ කිසිම කේන්තියක් ඔබට අයිති නැති වුණත් ඔබ ගත්තා වූ කේන්ති නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිණිස ඔබට තියෙනවා එසා කේන්තිය අපිට අයිති නැහැ ඒ නිසා කේන්තිය කියන්නේ පස්සේ ඔබට අයිති නැත්නම් ආවා වූ කේන්තියට ආපු විදිහටම යන්න දෙන්න එච්චරයි दाकिन දේනා බුදුරණාහි කියන රූපේ මාර්ය හැටියට දකින්න හිත මාර්ය හැටියට දකින්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ටිකට් පොතක් විකුණන්න ගෙදරකට ආවා ළමා නිවාසයකට ආධාරයකට ඒතකොට ගෙදර හිටිය මහත්තයා ඒ ස්වාමීන් වහන්සේට හොඳටම දොස් කියලා එලෝ ගත්තා ඔබ වහන්සේට මේවා අයිති නෑ මේවා වැඩක් නෑ මේවා සල්ලි අල්ලන්න බෑ කියලා එලෝ ගත්තා එලෝගන එතනින් යතරුනේත් නෑ එයා දැන් හැම කෙනාටම මේක කිය කිය සතුටු වෙනවා නමුත් බලන්න එයා කියන මොහොතක් පාසා කොයිසම් අකුසලයක්ද සිද්ධ කරගන්න පුළුවන් නමුත් ස්වාමීන් වහන්සේ වරද්දක් කරන්න පුළුවන් ඒක අපිට අදාළ නැහැ තේරෙනවද බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඩක කියන කෙනාට
සාංගික කළා දන් දෙන්න කියලා. එන අපේ වර්තමාන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරදි කළා කියලා අපි ඒක අදාල කරගත යුතු නැහැ. ඒ කරන වැරදි ඒගොල්ලෝ අරගෙන යයි. තේරෙනවද? එතකොට දැන් අර මහත්තයා දැන් මේක කී කී බයිනෝ. නමුත් ඇයියා මේ බැන්ල අකුසල් සිද්ධ කරගන්නේ? එයාගේ රූපේ මායя හැටියට දැක්කද? නැහැ. එයා රූපේ මායя හැටියට දැක්කනම් එයා මොකද කරන්නේ? හොඳයි හාමුදුරනේ මෙන්න ටිකට් එකක් මට දෙන්න කියලා ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් ගන්න සල්ලි නැත්නම් අනේ හාමුදුරනේ මගේ ළඟ සල්ලි නැ මේ වෙලාවේ කරන්න බෑ. නැත්නම් රුපියල් 10 නම් දින රුපියල් 10 ප්‍රශ්නයක් වෙනවද? ඇයි දැන් උනේ මොකද යා මායя හැටියට දැක්කේ? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන රූපේ මායя හැටියට දකින්න. ඔබ ඉදිරියට කවුරු ආවත් ඒ එන්නේ මායя කියලා දකින්න. ඒ එන්නේ මායя කියලා දැක්කනම් එයා නිසා ඔබ අකුසල් කරගන්නේ. මොකද ඔබ දන්නවා මේ එන්නේ මට අකුසලයක් කරන්න කියලා. සිතුවිල්ලක් සකස් වෙනකොට ඒ සිත මායя හැටියට දකින්න. මොකද ඒක ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ල මායя හැටියට දැක්කොත් ඔබ තුලින් ඒ අකුසල් මූලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය සකස් වෙනකොට මේක මායя හැටියට දකින්න. මොකද ඔබ අකුසලයේ කරයි අරන් යන්නේ. ද්වේෂය අයිති යක්ෂ ලෝකයකට. අපි හාමුදුරුව කෙනෙක් දකින්න එක යක්ෂණියක් මේ ගසක ඉන්නවා. ඒ යක්ෂණියගේ මූණ රතුම රතු පාටයි, ලේ රතු පාට, ලේ පාටයි. මේ ඇස් එළියට පැනලා ගොබ වගේ මේ රතු පාටයි. මේ ඉස්සරහා දත් දෙකම දලක් වෙලා තියෙනවා. දත් දෙකම දලක් බවට පත් වෙලා. දල් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මේ යක්ෂණිය දැක්ගහම පුපුරනවා යා. තේන්න? එයාට ඒ වෙලාවේ එයාට හිතෙන්නේ මේ මූණ පුපුරලයි කියලා. එයි ඒ තරම් ද්වේෂය. එයි පෙර ජීවිතේ ද්වේෂයෙන් මැරිලා. ඒ නිසා ද්වේෂය සකස් කරගෙන අපි මැරෙන වෙලාවේ හැරි අපිට එකපාට ද්වේෂයක් සකස් වෙන්න පුළුවන්. දැන් අශෝක අධිරාජ්‍යයට එකපාට ද්වේෂයක් සකස් වෙන්නේ. ද්වේෂයක් සකස් වෙලා යා පල්ලිහා තැනක උප්පත්තිය ලබන්නේ. ඒ නිසා කොච්චර පින් කළත් අපි සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මැරෙන වෙලාවේ අවසාන සකස් වෙන්නා වූ පරිසරය මත අපිට ද්වේෂය සකස් වෙන්න දැන් අපි ස්විතාලේ ලෙඩ ඇඳේ ඉන්නවා. හොඳටම අසාධ්‍යයි. දැන් මැරෙනවා මැරෙන්න යන්නේ. නමුත් දොස්තර මාත්‍යා දන්නේ නැහැ දොස්තර මාත්‍යා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. නමුත් වේදනාව නිසාම එකමාත දොස්තර මාත්‍යා කිරේ කේන්දිය සකස් කරගන්නකොට මැරෙනවා. අපරාධි සතර අපායි. තේන්න? මැරෙන වෙලාවේ කවුරුද උපස්ථානය කරනවා. කරනකොට එහාට මෙහාට පෙරලනකොට ඔන්න කේන්තියක් එනවා. මොකද කේන්තිය පුහුණු කළානේ. කේන්තියත් එක්කම මැරුණොත් සතර අපායි. ඒ නිසා ද්වේෂය කියන දේ භයානක දෙයක්. පුංචි පුංචි වතුර බින්දුවෙන් තමයි කලයක් පිරෙන්නේ කියනවා. ඒ නිසා දරුවා උදෙසාවත් බිරිඳ මහත්තයා උදෙසාවත් කේන්ති ගන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ඒ කේන්තිය ශක්තිමත් වෙලා අපි ඉස්සරහට අරන් යනවා. ඒ නිසා ද්වේෂය අනිවාර්යයෙන්ම යක්ෂයාට තිරිසන් සතාට විශේෂයෙන්ම මේ ඔය ඉන්න මේ මේ සර්ප කුලයන්ට ඔය සර්පියෝ කියන්නේ පෙර ජීවිතේ ද්වේෂය වැඩපු අය. ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? ද්වේෂය. වෙන දෙයක් නෙමෙයි. මරණ වෙලාවේ එක්තරා මහත්යෙක් මරණ වෙලාවේ ආ ශණයෙන් මැරෙන්නේ. මරාගෙන මැරෙන අනුතරකින් මැරෙන්නේ. එමුද යා මැරිලා ගිහිල්ලා සර්ප කුලයක තමයි උප්පත්තිය ලැබුනේ. මොකද යා මරණ වෙලාවේ සකස් වුණා වූ ද්වේෂය. තේන්න? ඒ සර්පයා කියන්නේ ද්වේෂයේ ඵලයක්. ඒ ද්වේෂයේ විෂ තමයි ඒ සර්පයාගේ විෂ කියන්නේ. ඒක මෙහෙම ගහද්දී ණයකට පුළුවන් මිනිස්සෙක්ව මරලා දහන්නේ මොකද්ද? පෙර ජීවිතේ වැඩුවා වූ ද්වේෂය. නිසා ද්වේෂය අයිති සර්පයින් තමයි, ද්වේෂය අයිති අක්ෂයාටමයි, තිරිසන් ලෝකෙටමයි කියන කාරණේ දකිමින් ද්වේෂයෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ.